වෙනවා මේ කාලය තුල උන්වහන්සේට ස්තුති ප්‍රශංසා කරන්න නමස්කාර කරන්න උන්වහන්සේ අපි හැම කෙනෙක්ටම දීලා තිබෙන ඒ උතුම් කරුණාව ගැන දෙවියන් වහන්සේට ස්තුතිවන්ත වෙනවා අප සමග සහභාගී වෙන අද දවසේ පැමිණලා සිටින හැම කෙනෙක්ම යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමෙන් අපි ඉතාමත් ආදරෙන් පිළිගනු ලබනවා අපි මේ වෙලාවේ දෙවියන් වහන්සේගේ වචනෙන් කොටසක් කියවන්න යනවා ගීතාවලිය 103 වෙනි පරිච්ඡේදයේ 1 සිට මාගේ ආත්මය ස්වාමින්ට ප්‍රශංසා කරව මා තුල ඇති සියල්ල උන් වහන්සේගේ ශුද්ධ වූ නාමයට ප්‍රශංසා කරව මාගේ ආත්මය ස්වාමින්ට ප්‍රශංසා කරව උන් වහන්සේගේ උපකාර සියල්ල සිහි නැති නොකරව උන් වහන්සේ නුඹේ සියලු ආයුතුකම් කමා කරන සේක නුඹේ සියලු රෝග සුව කරන සේක නුඹේ ජීවිතේ විනාශයෙන් මුදා කරුණා ගුණය හා දයාව නැමැති ඔටුන්නෙන් නුඹ සරසන සේක රාජාලිය කුමෙන් නුඹගේ යෞවනකම අලුත්වන පිණිස උන් වහන්සේ නුඹගේ කට යහපත් දේන් තෘප්තියට පමුණන සේක ස්වාමින් වහන්සේ පීඩා විඳින සියල්ලන් උදෙසා ධර්මිෂ්ඨ ක්‍රියා හා යුක්තේෂ්ඨ කරන සේක උන් වහන්සේ ස්වකීය මාර්ගයේ මෝසෙස්ටත් තමන් ක්‍රියා ඊශ්‍රායල් පුත්‍රයන්ටත් දැන් වූ සේක ස්වාමින් වහන්සේ අනුකම්පාවෙන් හා දයාවෙන් පිරී සිටින සේක කෝප වීමට ප්‍රමාදය අතිශයින් කරුණාවන්තය උන් වහන්සේ නිතර තරවටු නොකරන සේක සදා කාලයට කෝප නොපවත්වන සේක උන් වහන්සේ අපේ පාපවල ප්‍රකාරයට අප කෙරෙහි ක්‍රියා නොකළ සේක අපේ අයිතුකම්වල ප්‍රකාරයට විපාක නොදුන් සේක මක්නිසාද පොළවට උඩින් අහස උස්ව තිබෙන්නාක් මෙන් උන් වහන්සේ කෙරෙහි බයත්තන්ටත් උන් වහන්සේගේ කරුණාව මහත්ය නැගෙනහිර බස්නාහිරෙන් දුරව තිබෙන්නාක් මෙන් උන් වහන්සේ අපේ වරද අපෙන් දුරු කළසේක පියෙක් තම දරුවන්ට අනුකම්පා කරන්නාක් මෙන් ස්වාමින් වහන්සේ තමන් කෙරෙහි බයත්තන්ට අනුකම්පා කරනසේක මක්නිසාද උන් වහන්සේ අපේ ස්වභාවය දන්නාසේක අප දූලි බව උන් වහන්සේ සිහි කරනසේක ආමෙන් හාලෙලූයා දෙවියන් වහන්සේට ස්තුතිවන්ත වෙනවා මේ වෙලාවේ අපේ ජීවිත අපි උන් වහන්සේට බාර කරන්ට යනවා මක්නිසාද මේ ස්ථානයේ කින උන් වහන්සේ අපේ ස්වභාවය දන්නාසේක උන් වහන්සේ අපේ ස්වභාවය දන්නවා අප දුහුවිලි බව දන්නවා උන් වහන්සේ මේ වෙලාවේ අපේ ජීවිත අපි උන් වහන්සේට බාර කරමු අපේ මුළු සිත් සිතුවිලි අපි උන් වහන්සේට බාර කරමු මක්නිසාද 2020 වසරේ අවසාන මාසයේ අවසාන දින කීපයට දෙවියන් වහන්සේ අපව ගෙනල්ලා තිබෙනවා මේ පසු කළ හැම දවසක් තුල උන් වහන්සේ අපේ ජීවිතේ කළේ යහපත අපි සිහි කරමින් අපි දෙවියන් වහන්සේට ස්තුති කරන්ට යනවා මක්නිසාද දේ වචනේ කියනවා දෙදෙනෙක් තිදෙනෙක් මගේ නාමයෙන් යම් තැනක එක්සිට් වෙක් රැස් වෙනවද ඒ ස්ථානයේ උන් වහන්සේ සිටිනවා කියලා උන් වහන්සේ අපේ ස්වභාවය දන්නා වූ දෙවියන් වහන්සේ අද දවසේ අපි මොන තත්වයක මොන වාතාවරණයක මොන ප්‍රස්තාවක මොන ප්‍රශ්නයක් ගැටලුවක් තුල සිටින සේක්ද කියා උන් වහන්සේ අපිව හොඳින් දන්නාසේක එනිසා අපේ මුළු ජීවිත අපි උන් වහන්සේට බාර කරනවා අපි උන් වහන්සේට කියමු ස්වාමිනී මම මොන තත්වයක සිටියත් මම මොන අමාරුකමක සිටියත් මගේ මුළු බර මේ වෙලාවේ ඔබ වහන්සේගේ පාමුල තබනවා ඔබ වහන්සේගේ පාමුල සිටමින් මම යදිනවා මක්නිසාද ඔබ වහන්සේ මගේ ගැලුම් කාර්යයන්න් බව මම සිහි කරන්ට යනවා ඔබ වහන්සේ මගේ ජීවිතයේ කළ හැම යහපතක් මම සිහි කරන්ට යනවා ස්වාමිනි ඔබ වහන්සේ මට දුන්න යහපත්කම ඒ උතුම් ගැලවීම ඒ රුධිරය ගන්න කොටගෙන උන් වහන්සේ දුන්න අලු ජීවිතය ස්වාමිනි මම සිහි කරන්ට යනවා ස්වාමිනිය ඔබට ස්තුති කියනවා මෙතරම් දුරක් අපි උස්සලාගෙන ආපු නිසා මෙතරම් කාලයක් අපිව දරාගෙන ආපු නිසා ඔබට ස්තුති කියනවා ස්වාමිනී හාලෙලූයා ස්තුතිවන්ත වෙනවා ඔබ යහපත් නිසා ඔබ කරුණාවන්ත දෙවියන් වහන්සේ ස්වාමිනී අපි ඔබට ස්තුතිවන්ත වෙනවා මක්නිසාද ඔබ වහන්සේ අපේ ස්වභාවය දන්නාසේක අපගේ තත්වය දන්නාසේක ඔබ කිව්වා ස්තුති කරන්න කියලා ස්තුති කරමින් ස්වාමින්ගේ දොරට තුලින් ඇතුල් වෙන්න කිව්වා මේ වෙලාවේ අපි ස්තුති කරමින් ඔබ වහන්සේගේ දොරට තුලින් ඇතුල්ව ඔබගේ නාමය උස්සස් කරන්ට යනවා අපි ගායනා කරමු අන් සැමට වඩා
හාලෙලූයා ස්තුති ස්වාමිනී අපි හැම කෙනෙක්ම එකමුතුව ගායනා කරමු අන් සැමට වඩා ඔබට ආදරේ උන්වහන්සේගේ ප්‍රේමය සිහි කරමින් උන්වහන්සේ කළ දේ සිහි කරමින් අපි එකින් එක සිහි කරමින් අපි උන්වහන්සේට ගායනා කරමු अनसमट वाड़ा ओबट आदरे अनसमट वाड़ा ओबट स्तुति सितन्नट बरी तरम करुणा करा पियन्नट बरी तरम आदरे करा सितन्नट बरी तरम करुणा करा स्वामी
වෙනවා ස්වාමී මෙච්චර දුරක් අපිව ගෙනා පුනිසා ස්තුතිවන්ත වෙනවා ස්වාමිනී මේ හැම දෙයකට වඩා ඔබ වහන්සේ අපිට ප්‍රේම කරපු නිසා මේ හැම දෙයකටම වඩා ඔබ වහන්සේ අපි ගැන සිහි කරපු දෙවියන් වහන්සේ නිසා ස්වාමිනී අපි ඔබ වහන්සේට ස්තුති කරනවා මගේ මරගැසින ස්වනිසා මගේ ආඥාවෙන් ස්වනිසා මගේ හැම යාඥාවකට दस मसाक अपी वर एक वाल कर पुआ पेदे वियान वांस माउ कुसेदी अपी वर सैद व देवियान वांस अपे आवे आव अडुवती बनविते एवा एक इन्ने का सैद व देवियान वांस स्वामिने बटा स्तुति ओब दुन्ने हम दे आकेन स्तुति हालेलुया स्तुति स्वामिने ओब यहाँ पद दे कला स्वामिने प्रशंसा करें हरिपुदे प्रेम दस मसक माव दरु माव कुसेसा मगे देवी देव बते स्तुतिरे माव कुस मासुए की सुनी हरि पुदु माया बगे प्रेमे दस मसक माव दरु माव कुसेसा मगे देवी देवते सूतिवे 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 देवी देव सूति
ओ
ඔබට ප්‍රශංසා කරනවා ඔබට ප්‍රශංසා කරනවා අපි ගුණවන්තව උන්වහන්සේ තව තවත් ස්තුති කියමු ස්වාමිනේ ඔබට ස්තුති කරනවා ඔබට ප්‍රශංසා කරනවා හාලෙලූයා ඔබ වහන්සේ යහපත් ඔබ වහන්සේ යහපත් ඔබ වහන්සේ අපේ ජීවිතේ ඒ යහපත කරපු දෙවියන් වහන්සේ ස්වාමිනේ ඕ ස්වාමිනේ ඔබ දුන්න හැම මවක් ගැන ස්තුති ඔබ දුන්න හැම පියෙක් ගැන ස්තුති මේ පොළවේ ඔබ තබා තිබෙන හැම මවවරු ගැන ස්තුති හැම පියවරු ගැන ස්තුති හැම සහෝදර සහෝදරියන් ගැන ස්තුති ඕ දරුවන්ව තනි නොකර ඔබ වහන්සේ මේ පොළවේ අපි උදෙසා තබා තිබෙන හැම මවවරු ගැන පියවරු ගැන ස්තුති ස්වාමිනේ ඔවුන්ගේ උපකාරයන් ගැන ස්තුති සභාවක් ලෙස අපි මුළු සභාව සිහි කරනවා ස්වාමිනේ ඔබ වහන්සේ කතරන් යහපත් ඔබ කතරන් යහපත් කළසේක්ද ස්වාමිනේ හාලෙලූයා ඕ අපිව තනි නොකර මෙච්චර දුරක් ගෙනාව දෙවියන් වහන්සේ අපිව තනි වෙන්න ඉඳ නෑරිය දෙවියන් වහන්සේ අපේ යාඥා වලට පිළිතුරු දුන්න දෙවියන් වහන්සේ අපේ පාද පැකිලෙන්න නෑරිය දෙවියන් වහන්සේ අපේ රෝගිය ස්වපත් කරපු දෙවියන් වහන්සේ අපේ දුර්වල මාංශයන් සවිමත් කරපු දෙවියන් වහන්සේ අපේ බලහීන දණහි සවිමත් කරපු අපේ බලහීන සිත් සවිමත් කරපු දෙවියන් වහන්සේ ඔබට ප්‍රශංසා කරනවා ඔබට ප්‍රශංසා කරනවා දාවිත් කිව්වා ස්වාමිනේ දාවිත් රජතුමා කිව්වා රෑ යාම් වලට පළමුවෙන් මම නැගිට ඔබට ස්තුති කරනවා කියලා දවසට සත්වතාවක් ඔබට ස්තුති කියනවා කිව්වා ඔබ කළ යහපත ගැන ස්වාමිනේ හාලෙලූයා ප්‍රශංසා කරනවා ස්වාමිනේ ඔබට ප්‍රශංසා කරනවා ඔබ වහන්සේ යහපත් දෙවියන් වහන්සේ ඔබ යහපත් දෙවියන් වහන්සේ ශුද්ධාත්ම යانےනි ගලාති පොතේ කතා කරන්නා වූ ඔබගේ ශුද්ධාත්ම ඵල තුලින් ඔබ වහන්සේ අපි එකිනෙකාව පුරවන්නේ ස්වාමිනී අපිව පුරවන්නේ අපිව දල්වන්නේ ශුද්ධ කමින් ඔබත් එක්ක ගමන් කරන පිණිස ස්වාමිනී ඔබ අනුව ගමන් කරන පිණිස ශුද්ධාත්ම යانےනි ඔබ වහන්සේ අප සමග සිටිය මැනව හාලෙලූයා අපි උන් වහන්සේට නමස්කාර කරන්ට යන මොහොතක් දෙවචනේ කියනවා උන් වහන්සේට නමස්කාර කරන්නන් විසින් ආත්මෙන්ද සැබෑකමෙන්ද දෙවියන් වහන්සේට නමස්කාර කළ යුතුයි කියලා අපේ මුළු හදවත් මේ වෙලාවේ ශුද්ධාත්මයන් වහන්සේ සූදානම් කරමින් සිටිනවා ශුද්ධාත්මයන් වහන්සේට කියන්නේ අතුලත අපේ අභ්‍යන්තරයේ සූදානම් කරන්න ස්වාමී ස්වාමී ඔබට ප්‍රශංසා වේවා Thank you.
ආස්රේ ස්වාමිනී පරණ සියල්ල තවතරමි ශුද්ධාඥානෙ මහලුත් කරන්නේ ශුද්ධාඥානෙ ඔබ ශුද්ධව සිටිනා මේ අපරව ශුද්ධව සිටින්න කිව්වා ස්වාමිනී ඕ ශුද්ධව සිටින පිණිස ශුද්ධව වාසය සම්බවන් කරන පිණිස ඒ ශුද්ධකම පළඳගෙන ශුද්ධයි හැලෙලුයා නමස්කාර කරනවා ස්වාමී ඔබ වහන්සේට මහිමය දෙනවා ඔබ වහන්සේට ගෞරවය දෙනවා මක්නි සාදේ අපේ රජුරු වහන්සේ අපේ රජුන්ගේ රජ ස්වාමින්ගේ ස්වාමින් වහන්සේ ඔබයි ස්වාමී අපි ඔබ වහන්සේට නමස්කාර කරනවා ඔබට නමස්කාර කරනවා ඔබ වහන්සේ ශුද්ධයි ස්වාමී ඔබ වහන්සේ අනර්ග වූ දෙවියන් වහන්සේ අනර්ගෝදේවියන් වහන්සේ ඔබ කිව් ආත්මයන් වහන්සේගෙන් නොනිවෙලා කියලා ස්වාමී ඕ ආත්මයන් වහන්සේගෙන් අපි හැම කෙනෙක් පුරවන්ට ස්වාමිනී පුරවන්ට ස්වාමිනී තනිවම අපිට මේ ගමන යන්න බෑ ස්වාමිනී දේවියන් වහන්සේ ඕ ශුද්ධ ආත්මයන්නි අපිට ඔබ ඕනේ ස්වාමිනී අපිට ඔබ ඕනේ හාලෙලූයා නමස්කාර කරනවා ස්වාමිනේ ඔබට නමස්කාර කරනවා ඔබ වහන්සේගේ ආත්මය ඇතුව ගමන් කරනවා පිණිස අපිව බලවත් කරන්න ස්වාමිනේ අපිව බලවත් කරන්න ශුද්ධාත්මයන්ගේ වහන්සේට මහිමය දෙනවා ඔබ වහන්සේට ගෞරවය දෙනවා ස්වාමිනේ ඔබ වහන්සේ පමණක් උසස් විය යුතුයි ස්වාමිනේ ඔබ වහන්සේ පමණක් මහිමයට පත් විය යුතුයි ස්වාමිනේ නමස්කාර ඔබ වහන්සේට දෙනවා ස්වාමිනේ ඔබ වහන්සේට ගෞරවය දෙමි. ශුද්ධාත්මයන්නි ඔබ වහන්සේට මහිමය වේවා. ගෞරව වේවා ස්වාමී. හාලෙලූයා. නමස්කාර කරමි. නමස්කාර වේවා. ශුද්ධාත්මයන්නි ඔබ වහන්සේට මහිමය වේවා. හාලෙලූයා. චතරණාත්මයන්නි. ඕ ස්වාමිනේ ඔබ වහන්සේ ජීවමාන. ඔබ වහන්සේ බලවන්තයි ස්වාමී ඔබ නැතිව අපිට කිසිවක් කරන්න බෑ කිසිම දෙයක් කරන්න බෑ ස්වාමී ශුද්ධාත්මිනි ඔබ වහන්සේ අප සමග සිටින්න ඕන යෝබ් සමග සිටියන් දෙවියන් වහන්සේ යෝබ්ට උපකාර කරපු දෙවියන් වහන්සේ සියල්ලේදී යෝබ් ආශිර්වාද කරපු දෙවියන් වහන්සේ ඔහුට තිබුණට වැඩිය ඒ දෙගුණයක් ආශිර්වාද කරපු දෙවියන් වහන්සේ ස්වාමිනී ඔබ වහන්සේ ජීවමානයි ස්වාමිනී ඔබ ජීවමානයි ඔබ ජීවමානයි කිසි දෙයක් නැති නොවෙන්ට සලස්වන දෙවියන් වහන්සේ ස්වාමිනී අපිට පේනෙනවා කිසිවක් නැහැ වගේ අපිට පේනෙනවා කිසිම දෙයක් නැහැ වගේ නමුත් ඒ කිසිම දෙයක් නැති තැන සියල්ල ඇති කරන්න පුළුවන් වූ දෙවියන් වහන්සේ එදා ඔබ වහන්සේගේ වචනය කරණ කොටගෙන ස්වාමිනී ඔබ වහන්සේ ආලෝකය වේවා කිව්වා ආලෝකය දුන්න දෙවියන් වහන්සේ ආලෝකය නිදහස් කරපු දෙවියන් වහන්සේ අන්ධකාරයේ සිටිය සෙනඟ කෙරෙහි මාත ආලෝකය ස්වාමිනී බබලුනා කිව්ව තනන් වහන්සේ මේ වෙලාවේ ඔබ ජීවමානයි ඒ ස්වාමිනී වියලුණු ඇට කටු වලට ජීවණය දුන්න දෙවියන් වහන්සේ ස්වාමිනී මාංශය හට ගන්නට සැලැස්සුවා ඒ පිට නහර ස්වාමිනී හට ගැන්වුව දෙවියන් වහන්සේ ඔබ වහන්සේ ජීවමානයි සමහර වෙලාවට අපේ ජීවිතේ කිසිම දෙයක් කරගන්න බෑ කියලා අපිට තේරෙනවා නමුත් උන් වහන්සේ කියනවා කිසිම දෙයක් කරගන්න බැරි තැන ස්වාමින් වහන්සේ යමක් හට ගන්නවා අපිට පේනවා ඉස්සරහා කිසිම දෙයක් කරගන්න බෑ කියලා. අපිට පේනවා සැලසුමක් නැහැ කියලා. නමුත් එතන දෙවියන් වහන්සේ සැලසුම් ඇති කරන දෙවියන් වහන්සේ. යෝප් වගේ එක්කෙනෙක් ඉන්නවා. ඕ සියල්ල නැති වෙලා. ඕ කිසිම දෙයක් කර කියාගන්න බෑ. නමුත් උන් වහන්සේ කියනවා. ඒට වැඩිය උන් වහන්සේ ආශිර්වාද කරන්න යන දෙවියන් වහන්සේ. නුබලා මුළු සිතින් මා සොයන කල මාව සම්බ වෙනවා කියව දෙවියන් වහන්සේ ස්වාමිනිය ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා ඔබට ස්තුති ස්වාමී ඔබට ස්තුති ශුද්ධාත්මනි ඔබට ස්තුති ස්වාමිනී මේ කාලය ගැන ඔබට ස්තුති කියනවා ස්වාමී
ස්වාමිනී අප සමග සම්බන්ධ වෙන හැම ජීවිතයක් ගැන ඔබට ස්තුතිවන්ත වෙමි. ශුද්ධාත්ම යානීය වහන්සේ කතා කළ මැනව. ඔබගේ වචනය කරණ කොටගෙන කතා කළ මැනව. පණිවිඩය කරණ කොටගෙන කතා කළ මැනව. යෝබ් කියුවා මන් ළඟින් ගියා. නමුත් මට පෙනුනේ නෑ. මම දැක්කේ නෑ. නමුත් උන් වහන්සේ යෝබ්ට ආශිර්වාද කරපු දෙවියන් වහන්සේ අද දවසේ දෙවියන් වහන්සේගේ වචනය කරණ කොටගෙන ඒකස්සන අයව ස්වාමින් වහන්සේ ආශිර්වාද කරන්නට යනවා. ස්වාමින් වහන්සේ සඵලවත් කරන්නට යනවා. ස්වාමිනිය ඔබගේ දාසයා බාර කරනවා. ඔහුගේ මුඛයේ දිවතොල් බාර කරනවා. ස්වාමිනී ඔබ වහන්සේ ආශිර්වාද කළ මැනව මේ ආසන අසාගෙන සිටින හැම ජීවිතයක් අපි ඔබ වහන්සේට බාර කරනවා. ශුද්ධාත්මනිය ඔබ වහන්සේ ආශිර්වාද කළ මැනව ස්වාමිනී අපි යටත් වෙනවා ඔබ වහන්සේ ඉදිරියේ. සියලු ගෞරවය මහිමය අපි ඔබ වහන්සේට දෙනවා. අතර ස්වාමිනී යම් කෙනෙකුට වචනේ අසන්නට බැරුව යම් බාධාවක් තිබෙනවද අපි යේසුස් වහන්සේගේ නාමෙන් සියල්ල පහ වෙන පිණිස යාඥා කරනවා. ඔබ ආශිර්වාද කළ මැනව හැම ගෞරවයක් මහිමයක් අපි ඔබ වහන්සේට දීලා යටත් වෙනවා. ස්වාමෝ ජේසුස් වහන්සේගේ බලවත් උතුම් නාමෙන් ආමෙන් ආමෙන්. ඔබ හැම කෙනෙක්ම ස්වාමෝ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමෙන් 2020 වසරේ අපි තව අපිට තව සබත් දවසක් තියෙනවා. එතනින් පසුව අපිට දෙවියන් වහන්සේ අලුත් වසරක් උන්වහන්සේ අපිට දෙන්න යනවා. මම විශ්වාස කරනවා මේ 2020 වසරේ දෙවියන් වහන්සේ ඔබේ ජීවිතය තුළ යම් ආරම්භයක් අරන් ඇති කියලා. මම විශ්වාස කරනවා මේ 2020 වසර තුළ දෙවියන් වහන්සේගේ කරුණාව ඔබ උසුලන් ආවා කියලා විශ්වාස කරනවා. ස්වාමින් වහන්සේ මේ 2020 වසර තුල කොපමණ අමාරුකම් තිබුණත් දෙවියන් වහන්සේ අපිව රැගෙන ඉදිරියට ඇවිල්ලා තිබෙනවා. අපි ස්වාමින් වහන්සේගේ වචනය තුල බලන් යන්නේ මේ 2020 වසර තුල උන්වහන්සේ කරපු පුදුමාකාර දේවල් අපේ ජීවිතයේ ඇති. මේ 20 වසර තුලදී අපි මොකද්ද මේ අවසාන දවස් කීපය තුල අපි දෙවියන් වහන්සේට කරන්ට යන්නේ? අපි ස්වාමින් වහන්සේගේ වචනය තුල අපි බලන්ට යන්නේ දෙවියන් වහන්සේට දිය යුතු සුතිදීම. දෙවියන් වහන්සේට දිය යුතු සුතිදීම. එතකොට සුති කිරීම කියන එක අපි දේව වචනය තුල අපි බලන්ට ඕන. උන්වහන්සේ අපේ ජීවිතේ මොනවද කළේ කියලා අපි කල්පනා කරලා බලන්න ඕන. අපි හිතට ගන්න ඕන උන්වහන්සේ මොන වගේ දේවල්ද අපේ ජීවිතේ කරේ. සුති කරන මිනිසයා දෙවියන් වහන්සේව ගෞරවයටපත් කරනවා. ඒ පත්වීම දේව වචනේ අපිට මොකද්ද උන්වහන්සේ කතා කරන්නේ කියන එක අපි පළමුවෙන් පිළිපොතට යන්න යනවා. මේ වචනය හරහා දෙවියන් වහන්සේ අපිට යම් දේවල් කතා කරන්න යනවා. පිලිප් 4 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි පදය වෙතට අපේ අවධානය යොමු කරන්න යනවා. හාලෙලූයා. පිලිප් පොතේ 4:6 වෙනි පදය. නුඹලා කිසිවක් ගැන කනගාටු නොසිතා සියල්ලෙහිදී ස්තුති දීම සමග යාඥාවෙන්ද කන්නලව්වෙන්ද නුඹලාගේ ඉල්ලීම් දෙවියන් වහන්සේට දන්වන්න. ආමෙන්. දැන් අපි දකිනවා මෙතන කිසිවක් ගැන කනගාටු නොසිතා. අපේ 2020 වසර තුලදී අපේ ජීවිතයේ කනගාටු වීම් දේවල් ඇතිවෙන්න ඇති. ඔබ මේ වචනේ අසන් ඉන්න ඔබට දැනුත් ඒ කනගාටු වීම තියෙන්න පුළුවන්. නමුත් අපි දකිනවා පාවුලුතුමා ශුද්ධෝ පාවුලුතුමා පිලිප්පියේ තිබෙන සභාවට ලියලා යනවා නුඹලා කිසිවක් ගැන කනගාටු නොසිතා. ඇයි කනගාටු වෙන්නේ කියන එක තමයි බයිබලේ අපි දකිනවා කිසිම දෙයක් ගැන කනගාටු වෙන්න එපා කියලා. ජේසුස් වහන්සේ තලු ගියුසුමේ ගැන අපිට කතා කරා යම් ස්ථාන තුල කිසිම දෙයක් ගැන කනගාටු වෙන්න එපා කියලා. කිසි දෙයක් ගැන කරදර වෙන්න එපා කියලා උන්වහන්සේ අපිට කතා කරා. කනගාටු උනොත් අපිට දෙවියන් වහන්සේට ස්තුති කරන්න බෑ. එතකොට ස්තුති දීමට ඇති බාධාව තමයි කනගාටුව. බයිබලේ අපි දකිනවා
කිසිවක් ගැන කනගාටු නොසිතා සියල්ලේදී స్తుති දෙන්න හැම දෙයක් තුලදී දෙවියන් වහන්සේට స్తుති කරන්න පුළුවන් ආත්මයක් අපි තුල තබා තිබෙනවා අපි පෞගිය කාල තුලදී 2020 වසර තුලදී කනගාටු වීම එක එක දේවල් සිද්ධ වෙන්න ඇති අපි අතීතයේ තුල එනමුත් මේ කනගාටුව අපි රැගෙන යන්න යන්නේ නැහැ 2021 වසර තුලට දැන් මේ මොහොතේ අපිට උන්වහන්සේ කතා කරලා කියන්නේ ඔබේ ජීවිතයේ පිළිබඳ කිසිම දෙයක් ගැන කනගාටුවේ ආත්මයට ඔබේ ජීවිතයට එන්න ඉඩ තියන්න එපා කනගාටුවේ ආත්මය පළවා හරින්න පුළුවන් එකම දේ දෙවියන් වහන්සේට స్తుති කිරීම අපි සෑහීමට පත් වෙන්න ඕන දෙවියන් වහන්සේ අපේ ජීවිතේ ලබා දීලා තිබෙන දේවල් ගැන සෑහීමට පත් වෙලා දෙවියන් වහන්සේට අපි స్తుති කරන්න ඕන දෙවියන් වහන්සේ අපේ ජීවිතේ මොනවද කරලා තිබෙන්නේ අපි දෙවියන් වහන්සේ ඉදිරියේ ගුණවන්ත මිනිසයන් බවට පරිවර්තනය වෙන්න ඕන ඔබ දෙවියන් වහන්සේට කිසිම දෙයක් ගැන කනගාටු නොසිතා ඔබ දෙවියන් වහන්සේට స్తుති කරන්න ගද්දී ඔබ දෙවියන් වහන්සේට ඔබේ ජීවිතයේ කරපු දේවල් స్తుති කරන්න ගද්දී එක්කෙන් එක ඔබ స్తుති කළ යුතුව තිබෙනවා දෙවියන් වහන්සේ කොපමණ දේවල් මිනිස්යාගේ ජීවිතය තුල කරලා තිබෙනවද ඒ මිනිස්යන් ගුණවන්ත භාවයක් තිබෙන්න ඕන ප්‍රේමයේ තුල තිබෙන ගුණවන්ත භාවය එක්කම අපි දෙවියන් වහන්සේ කර තිබෙන දේවල් අපි සීපත් කරන්න ඕන ඒවා එකින් එක මතක් කරන්න ඕන දෙවියන් වහන්සේගෙන් ලද පුදුම දේවල් පුදුම ආශිර්වාදය ගැන අපි දෙවියන් වහන්සේට දිය යුතු සුතිය දුන්නද කියන එක දෙවියන් වහන්සේ අපි සමග කතා කරමින් සිටිනවා දෙවියන් වහන්සේ අපිට කියන්නේ ඕනම වාතාවරණයක් තුලදී ඕනම අවස්ථාවක් තුලදී බයිබලයේ කියනවා සියල්ලේදී උන්වහන්සේට స్తుති කරන්න කියලා එනිසා අද බොහෝ අයගේ ජීවිතයේ තුල స్తుති දෙන්න බැරි එකම දේ තමයි එයාලගේ හදවත අභ්‍යන්තරයේ තුල කනගාටුව කියන ආත්මයට ඉඩ දීලා තිබෙනවා ඒ කනගාටුව පැමිණෙනවත් එක්කම මනුෂ්‍ය දෙවියන් වහන්සේගේ స్తుති දීම තුලින් අයින් වෙනවා එතකොට අපි මේ අවසාන දවස් කීපය තුල තිබෙන්නේ අපි උන්වහන්සේගේ ආශිර්වාදයේ අවුරුද්දක් පුරාවටම භුක්ති විඳලා ඇවිල්ලා තිබෙනවා මේ හැම අමාරු කමක් තුලදී දෙවියන් වහන්සේ ඔබව ගෙනල්ලා තිබෙනවා ඔබගේ කඳුලේදී දෙවියන් වහන්සේ ඔබව ගෙනාවා ඔබගේ විපතේදී දෙවියන් වහන්සේ ඔබව ගෙනාවා ඔබගේ රෝගිය සුවපත් කරලා තිබෙනවා ඔබට සැනසීම දීලා තිබෙනවා ඔබ උන්වහන්සේ ඔබව ශක්තිමත් කරලා තිබෙනවා ඔබට ආහාර දීලා තිබෙනවා ඔබට ගැළවීම දීලා තිබෙනවා ඔබට එන හැම අභියෝගයක් තුලදී දෙවියන් වහන්සේ ඔබ සමග සිටමින් ඔබට උපකාර කරලා තිබෙනවා පොඩ්ඩක් ඔබේ ජීවිතයේ කල්පනා කරලා බලන්න දෙවියන් වහන්සේට ඔබ స్తుති දෙයිලා තිබෙනවද මේ කාලයේදී ඔබ දෙවියන් වහන්සේට స్తుති දෙන්න ගන්න දෙවියන් වහන්සේ ඔබව ගෞරවයට පත් කරන්නට යනවා මන්ත්‍යා දෙවියන් වහන්සේ අපේ ජීවිතය තුල බොහෝ දේවල් කරලා තිබෙනවා ඒවා අපේ ජීවිතයට ගානක් නැතුව ඉන්නවා එනමුත් දෙවියන් වහන්සේට අපි స్తుති කරන්න ගන්න ඕන මේ වචනේ තුල පිලිප් සභාවේ කියනවා කිසිවක් ගැන කනගාටු නොසිතා සියල්ලේදී స్తుති දීම සමග යාඥාවේද කන්නලව්වේද ඔබගේ ඉල්ලීම් දෙවියන් වහන්සේට දන්වන්න. පළමුවෙන් අපි දේව අභිමුඛත්වයට යද්දී දෙවියන් වහන්සේට స్తుති දෙන්න පුළුවන් ආත්මයක් තියෙන්න ඕන. අපි දෙවියන් වහන්සේගෙන් බොහෝ දේවල් ලබා ගන්නවා. බොහෝ දේවල් අපි ඉල්ල ගන්නවා. ඒකට අපි දෙවියන් වහන්සේට స్తుති කරා. හැම යාඥාවකට ප්‍රථමයෙන් අපි දෙවියන් වහන්සේට స్తుති කරනවා. අපිට ලබා දීලා තිබෙන සැනසීම ගැන උන්වහන්සේට අපි స్తుති කරා. අපිට පුළුවන්කම තිබෙන්න ඕන අපේ මුඛය ඇරලා අපේ දෙවියන් වහන්සේට స్తుති කියලා කියන්න. අපි ගායනා කරපු ගීතිකාවල අපි දැක්කා දෙවියන් වහන්සේට අපි స్తుති කරා. අපි එලෙසෙම අපි යන්න යනවා 1 තෙසලෝනිකා පොතට 5 පරිච්ඡේදයේ 18 පදයේ වෙතට. 1 තෙසලෝනිකා පොතේ 5 පරිච්ඡේදයේ 18 පදය සියල්ලේදී స్తుති කරන්න
මක්නිසාද ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුල නුබලාගෙන දෙවියන් වහන්සේගේ කැමැත්ත මේය. ආමෙන්. සියල්ලේදී స్తుති කරන්න. ඔබට ඔබේ ජීවිතයේ වෙලා තිබෙන හැම දෙයක් ගැනම දෙවියන් වහන්සේට స్తుති කරන්න පුළුවන් කමක් තිබෙනවා. මක්නිසාද ක්‍රිස්තුස් වහන්සේ තුල නුබලාගෙන දෙවියන් වහන්සේගේ කැමැත්ත මේයයි. දෙවියන් වහන්සේගේ කැමැත්ත මොකක්ද? අපි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කරුණුකටගෙන ශුද්ධාත්මනන් වහන්සේගෙන් පූර්ණව දෙවියන් වහන්සේට స్తుති කරන්න. ඔබගේ වේදනාවේදී දෙවියන් වහන්සේට స్తుති කරන්න. ඔබේ කඳුලේදී දෙවියන් වහන්සේට స్తుති කරන්න. ඔබේ රෝගයේදී දෙවියන් වහන්සේට స్తుති කරන්න. ඔබේ හිඟකම තුලදී දෙවියන් වහන්සේට స్తుති කරන්න. స్తుති දීම දොරටු විවෘත වෙන්න පටන් ගන්නව දෙයක් స్తుති දීම කියන්නේ. స్తుති දෙන්න කියනවා. ස්වාමින් වහන්සේගේ දොරටු තුලින් ඇතුල් වෙන්න පුළුවන් දෙවියන් වහන්සේගේ ආත්මය කරුණුකටගෙන අපි ආත්මෙන් දෙවියන් වහන්සේට స్తుති කරන විට ස්වාමින්ගේ දොරටු තුලින් අපිට ඇතුල් වෙන්න පුළුවන්. ස්වාමින් වහන්සේගේ දොරටු තුලින් අපිට ඇතුල් වෙන්න පුළුවන්. අපි දෙවියන් වහන්සේට స్తుති කරමින් උන්වහන්සේගේ දොරටු තුලින් ඇතුල් වෙන්න කියලා ගීතාවලිය පොතේ අපි දකිනවා. සියවෙනි පරිච්ඡේදයේ කතා කරනවා స్తుති කරමින් දෙවියන් වහන්සේගේ දොරටු තුලින් ඇතුල් වෙන්න කියලා. නිසා දෙවියන් වහන්සේට මේ කාලය තුලදී අපි స్తుති කරන්න ඕන. දාවිත් රජතුමා එයාගේ ජීවිතය තුලදී ගීතාවලිය 138 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදේ කියනවා දෙවියන් වහන්සේට මාගේ මුළු සිතින් මම ස්වාමීන්ට స్తుති කරමි. එයාගේ මුළු හදවත තුලින් මුළු සිතින් දෙවියන් වහන්සේට స్తుති කරා. දාවිත් රජතුමාගේ කාලෙදී දෙවියන් වහන්සේට స్తుති කර එයාගේ මුළු හදවතින් මුළු ආත්මය තුලින් එයා දෙවියන් වහන්සේට స్తుති කරා. එතන ගීතාවලිය පොතේ අපි දකිනවා 138 වෙනි පරිච්ඡේදයේ බලාගෙන ඉති ඔබගේ කරුණාව ගැන ඔබගේ කරුණා ගුණය ගැන මම స్తుති කරමි. දෙවියන් වහන්සේ ඔබව උදෑසනක් උදෑසනක් පාසා අවදි කරද්දී දෙවියන් වහන්සේගේ කරුණාව ගැන දෙවියන් වහන්සේට స్తుති කරන්න කුරුල්ලන් හඬලන්න ප්‍රථමයෙන් දෙවියන් වහන්සේගේ කරුණාව ඔබව උසුලගෙන ඇවිල්ලා තිබෙනවා. දෙවියන් වහන්සේගේ විශාල කරුණාව ශුද්ධාත්මනන් වහන්සේ ඔබව රැගෙන ඇවිල්ලා තිබෙනවා. ශුද්ධාත්මනන් වහන්සේ ගැන స్తుති කරන්න ඔබට දීලා තිබෙන බලවත් ආත්මය ගැන స్తుති කරන්න දෙවියන් වහන්සේට ඔබේ ජීවිතයේ ස්වාමින් වහන්සේගේ අපි දකින වචනේ සියල්ලෙදී උන්වහන්සේට స్తుති කරන්න කියලා. ඉතින් මේ වචනයත් එක්ක අපි බලද්දී මේ స్తుති කිරීම සම්බන්ධව අපිට ලැබිලා තිබෙන දේවල් ගැන අපි දෙවියන් වහන්සේට స్తుති කරනවා වගේ අපිට ඉදිරියේ ලබා දෙන්න යන දේවල් ගැනද අපි දෙවියන් වහන්සේට స్తుති කළ යුතුව තිබෙනවා. මන්දයත් స్తుති කරනවා කියන්නේ මොන වගේ දෙයක්ද? స్తుති කිරීම කියන්නේ ගීතාවලිය පොත අපියන් අපි స్తుති කරද්දී ඒ තුලින් කුමක්ද සිද්ධ වෙන්නේ කියන එක අපි බලන් දෙනවා. ගීතාවලිය 50 වෙනි පරිච්ඡේදයේ 23 වෙනි පදයේ වෙතට ගීතාවලිය 50 වෙනි පරිච්ඡේදයේ 23 වෙනි පදයේ වෙතට අපි අවධානය යොමු කරන්න යනවා. හාලෙලූයා. සති පූජා කරන තැනැත්තේ මාට ගෞරව කරයි. සුවකීය හැසිරීම හල්ලෙස පවත්වා ගන්නාට දෙවියන් වහන්සේකින් ලැබෙන ගැලවීම දක්වන්නේමි. ආමෙන්. සුති කරන තැනැත්තා බයිබලයේ අපි දකිනවා දේව වචනේ කියනවා සුති කරන තැනැත්තා උන්වහන්සේට ගෞරව කරයි. స్తుతి නොදී සිටීම ඔබ කරන ගෞරවයක් වෙන්න පුළුවන්. දෙවියන් වහන්සේ මේ ගෙනාපු ගමන තුල මේ අවසාන දවස් කීපය තුල ඔබ මෙනෙහි කරන්න ඔබේ ජීවිතය දෙවියන් වහන්සේ කොපමණ තැන්වලින් ඔබව ගෙනල්ලා තිබෙනවද ඔබ స్తుති කරන්න ගන්න දෙවියන් වහන්සේ ඔබ ගෞරවයට පත් කරද්දී දෙවියන් වහන්සේ ඔබව ගෞරවයට පත් කරන්නට යනවා. මෙතන අපි දකින විදියට වචනේ දෙවියන් වහන්සේට స్తుති කිරීම ඒ වගේම స్తుති කරලා සුවකයේ හැසිරීම හරි ලෙස පවත්වා ගන්නට දෙවියන් වහන්සේගෙන් ලැබෙන ගැලවීම දක්වන්න. මොන වගේ දේවල් තුලින්ද ඔබ ගැලවෙන්න ඕන? මොන වගේ දේවල් තුලින්ද ඔබ ඈත් වෙන්න ඕන? ඔබ స్తుති කරද්දී ඔබගේ හැසිරීම දෙවියන් වහන්සේ ඉදිරියේ හරියට තියෙද්දී ඔබට පුදුම ගැලවීමක් උන්වහන්සේ දෙන්න යනවා.
ඒ ගැළවීම කෙරෙහි බලා සිටින්න ඔබ స్తుති කරන්න මේ මොහොතේ ඔබ මේ වචනේ ඇහෙන හැම මොහොතක් තුල స్తుති කරන්න ඔබට වෙලා තිබෙන අසාධාරණේ ගැන స్తుති කරන්න ඔබට උණු සාධාරණේ ගැන స్తుති කරන්න මන්දයත් ස්වාමින් වහන්සේ මේ දේ තුල අපි දකිනවා స్తుති කරන්න පටන් ගද්දි స్తుති කරන තැනත්තා උන්වහන්සේට ගෞරව කරනවා කියලා දේ වචනේ තුල පෑදිලි ලෙස කතා කරුල් ලබනවා ඉතින් මේ කාලය තුලදී අපි දකිනවා දේ වචනේ තුල స్తుති කිරීම අපි නොකඩවා කළ යුතුයි බයිබලයේ අපි දකින විදියට අපි දෙවියන් වහන්සේට පුළුවන් පුළුවන් හැම වතාවෙදී යාඥාවේද හැම මොහොතේම දෙවියන් වහන්සේට ඔබේ ජීවිතේ කරලා තිබෙන දේ ගැන స్తుති කරන්න පටන් ගන්න දෙවියන් වහන්සේ ඔබව ඔබේ ජීවිතයේ උන්වහන්සේ ගෞරවයට පත් කරන්ට යනවා స్తుති කිරීම බලන්න ජේසුස් වහන්සේට රොටි පහයි මසුන් දෙදෙනයි රැගෙනෙද්දී උන්වහන්සේ ස්වර්ගයේ දේශ බලලා స్తుති කරට කඩා උන්වහන්සේක දුන්නා స్తుති කරලා උන්වහන්සේක දුන්නා స్తుති කරද්දී මොන වගේ දෙයක්ද වෙන්නේ පුදුම දේවල් අපි වෙන්න පටන් ගන්නවා දෙවියන් වහන්සේගේ නාමයේ ගෞරවයට පත් කරද්දී ඒකයි స్తుති දීම කියලා දෙවචන කියන්නේ එකෙන් එකට දෙවියන් වහන්සේට స్తుති කරන්න ඔබට අඳින්න ඇතුම් දීලා තියෙන ඔබට කන්න ආහාර දීලා තිබෙනවා මේ හැම දෙයක්ම ස්වාමින් වහන්සේගෙන් ලැබෙන ආශිර්වාද ඔබේ ආත්මික ජීවිතය ගැන స్తుති කරන්න ඔබට දීලා තිබෙන තැලැන්තිය ගැන స్తుති කරන්න ඔබගේ කැඳවීම ගැන స్తుති කරන්න උන්වහන්සේගේ රුධිරය ගැන స్తుති කරන්න උන්වහන්සේගේ සමාදානය ගැන స్తుති කරන්න ඔබේ ජීවිතයේ දැන් ඔබ මූණ දෙන හැම දෙයක් ගැන කනගාටු වෙන්නේ නැතුව ඔබ స్తుති කරන්න පටන් ගන්න දෙවියන් වහන්සේ මේ වසර තුල ඔබව ගෞරවයට පත් කරන්න යයි මේ වසර අවසන් වෙන්න ප්‍රථමයෙන් ඊළඟ වසර දෙවියන් වහන්සේ ඔබව ගෞරවයට පත් කරන වසරක් බවට පරිවර්තනය වෙන්න යයි කුමන දේ සිත උනත් ඔබ දෙවියන් වහන්සේට స్తుති කරන්න ගන්න උන්වහන්සේ ඔබේ ජීවිතය තුළ පුදුම දේවල් කරන්නව තැනන් වහන්සේ දෙවියන් වහන්සේගේ කැමැත්ත මොකද්ද අපි දෙවියන් වහන්සේට స్తుති කරමින් උන්වහන්සේගේ දොරටු තුලින් ඇතුල් වෙන එකයි ඔබ මෙනෙහි කරන්න ඔබේ ජීවිතය කල්පනා කරන්න කල්පනා කරලා දෙවියන් වහන්සේට කියන්න මාව මේ තැන් වලින් ඔබ ගෙනාවා මට ඔබ වහන්සේ මෙලෙස උපකාර කළා මගේ ජීවිතය ඔබ වහන්සේ බේරගත්තා ඔබ වහන්සේ කොපමණ උතුම්ද දෙවියන් වහන්සේ ඔබට స్తుති පියාදනි ඔබ වහන්සේ කොච්චර මා ආරක්ෂා කරනවද කියන එක දෙවියන් වහන්සේට స్తుති කරන්න ඕනේ. ඔබට අපි දකින්න බයිබලේ අපිට දීලා තිබෙනවා මොන වාතාවරණේ හිටියත් මොන තත්වෙට ඔබ මූණ දීලා හිටියත් දෙවියන් වහන්සේට స్తుති දෙන ආත්මයක් ඔබට තිබිය යුතුව තිබෙනවා. ඒ නිසා දෙවියන් වහන්සේට ප්‍රේම කරන දරුවනේ ඔබගෙන් ශුද්ධාත්මයන් වහන්සේ ඔබට ආරාධනා කරනවා. දෙවියන් වහන්සේ ඔබට උන්වහන්සේගේ කැමැත්ත ලෙස මේ දවස් කීපය ඔබ දෙවියන් වහන්සේට స్తుති දීමෙන් බයින්ද දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරන්නට යනවා. දෙවියන් වහන්සේ ඔබට උපකාර කරන්නට යනවා. දෙවියන් වහන්සේගේ අසීමිත කරුණාව ඔබට පැමිණෙන්නට යනවා. නිසා స్తుති කරන ඔබ දෙවියන් වහන්සේගේ ක්‍රියාව අත්දකින්න පටන් ගන්න. දෙවියන් වහන්සේ ඔබව උසස් කරන්න යයි. දෙවියන් වහන්සේ ඔබව ගෞරවයට පත් කරන්න යයි. දෙවියන් වහන්සේ අපිට මේ කාලේ අපිට කියන්නේ මොනවද? උන්වහන්සේ කියනවා స్తుති දෙමින් ස්වාමින්ගේ දොරටු තුලින් ඇතුල් වෙන්න කියලා. එනිසා අපි දෙවියන් වහන්සේට స్తుති කරන්න අද ඉඳන් මේ වචනේ අහන ඔබ හැම කෙනෙක්ම ඔබේ ජීවිතයේ ඔබට පුළුවන් හැකි හැම වෙලාවකම යාඥාවේදීද මෙනෙහි කිරීම තුළදී සෑම අවස්ථාවක් තුළ දෙවියන් වහන්සේට స్తుති කරන ආත්මයක් ඔබට දෙවියන් වහන්සේ ලබා දීලා තිබෙනවා කියලා මම විශ්වාස කරනවා. දෙවියන් වහන්සේ ඔබව ගෞරවයට පත්කරන බලා සිටිනවා. ඒ ගෞරවය ඔබ ආරක්ෂා කරන්ට ඒ වගේම මේ స్తుති දීම තුළ අපේ ජීවිතේ ගොඩාක් කාරණා සිත වෙන්න පටන් ගන්නවා. නිසා ඔබ මේ කාලේ స్తుති කරමින් ප්‍රශංසා කරමින් උන්වහන්සේට ඒ ලැබිය යුතුයේ ගෞරවය ਸਰව බලධාරී දෙවියන් වහන්සේට ඔබ දෙන්න දෙවියන් වහන්සේ ඔබ ආශිර්වාද කරන්ට යනවා.
මේ දවස් කීපය තුල ඔබ අත්දකින්න දෙවියන් වහන්සේට ඔබ ගොඩක් ලං වෙන්නේයි මේ දේ කරන්න පටන් ගත්තී ඔබ දෙවියන් වහන්සේගේ ආත්මයන් වහන්සේගේ ක්‍රියාව අත්දකි ශුද්ධාත්මයන් වහන්සේගේ ස්පර්ශය අත්දකි දෙවියන් වහන්සේට స్తుති කරන මනුෂ්‍යයන් හැටියට දෙවියන් වහන්සේ අපේ ජීවිතේ ගෙනාපු සෑම කාරණාවක් උදෙසා ඔබගේ ඇස් වලින් දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරලා තිබෙන හැම දෙයක්ම ඔබ දකීත්තේ දෙවියන් වහන්සේට స్తుති කරන්න පටන් ගන්න දෙවියන් වහන්සේ ඔබව ගෞරවයටපත් කරන්ට යන අපි දෙවියන් වහන්සේ ඉදිරියේ නැකිට සිට ස්වාමීන් වහන්සේට කියමු ස්වාමිනී 2020 වසරේදී ඔබ වහන්සේ අපි අවසානයේට ගෙනල්ලා තිබෙනවා තව අපිට එක සතියයි තිබෙන්නේ අවසාන සබත් දවස මේ සතියේ දෙවියන් වහන්සේගේ විශේෂිත කරුණාව ඔබට ලැබෙන්න යනවා උන්වහන්සේ ඔබට උපකාර කරන්න යනවා උන්වහන්සේ ජීවමාන බවත් සැබෑසේම බවත් උන්වහන්සේ ඔබ ඉදිරියට රැගෙන යනවා අද දාතසොලකේම ස්වාමිනී මේ 2000 වසරේ ඔබ මාගේ කඳුල තුල සිටියා ඔබ මාගේ ස්වාමිනී හැම අමාරුකමක් තුලදී සිටියා ඔබ මට පිහිට වුණා ඔබට స్తుති පියාණ ඔබ මට දුන්නා හොඳ ගැළවීමක් ඔබගේ රැකවරණය මට දුන්නා සියලු වසංගත වලින් ඔබ මා ආරක්ෂා කරා ඔබ මට සුවය දුන්නා ඔබ මට සමාදානය දුන්නා මගේ කඳුළු ප්‍රීතියට හැරෙව්වා ස්වාමිනේ ඔබට స్తుතිවන්ත වෙනවා වහන්සේගේ කැඳවීම ගැන ස්වාමිනේ ඔබ වහන්සේට స్తుතිවන්ත වෙනවා ඔබ දුන් සේවය ගැන ස්වාමිනේ ඔබ වහන්සේ අපිව විශ්වාස කරපු නිසා స్తుතිවන්ත වෙනවා ඔබගේ යහපත්කම ගැන స్తుතිවන්ත වෙනවා මම මොන වාතාවරණේ හිටියත් මම ඔබ වහන්සේට స్తుති කරනවා ස්වාමිනේ ඔබට స్తుති කරනවා స్తుති කරනවා ස්වාමිනේ స్తుති කරනවා